ඒ අභියෝගේයකට බොහුණ දෙන වෙලාවක් ඔබට තමයි ඒ අභියෝග ජොයගන්න උදව් කරන්න පුළුවන් ඔබත් රකින ගමන් ඔබත් රැකෙන ගමන් මට පිටාවෑ ගැනත් හිතන්න ඔබට පුළුවන් ඒ අතරවාරේ දැන් සාමානයෙන් ලෙඩරෝගතියන අය උදහ නැ හට කිවෝත් පි ය අයි දේවඩියා රෝගයට ගොදුරලයින් අය. හරද රෝග තියනයි මෙය සාමාන්්‍යෙන් එදන ජීවිත අපිදන්නවා පරිස්සංවෙනවා අවදහනයන්නේ න්නවා බිහෙත්ගන්නවා. ද නේවගේ අය මේමගේ වර ස්්‍රරෝග තත්ත්ව එකදී. කොහොමද පරිස්සංයෙන් ඕනේ ටික් හිත බයිවලත් ඇති. හැබයි එහෙම බයිවෙන්න ඕනෑ අපි හරියට කඩුකාරණා තෝරගෙන කොහොමද මේ වෙලා වැඩ කරන්න ඕනනි කියලා ඔබව දනුවත් කරන්න හදන්නේ. ශ්‍රීමමත් සර්ජෝන් කොතල බලා ආරක්ෂක විශ්වවිද්‍යාලයේ රෝහලේ හරුද රෝග විශේෂක්ඥ වයිද නාමල් විජිසිංහම හත්මයටය එන්න කිලාපික් ආාධනනා කළ ගැන කතා කරන්න අයිබෝන් සුබ දැසනක් ඩොයි බන. හරුද රෝග කිලිකිවට පස අපිහතන හාට ටැක් ගැනතම කතා කරන්න හදන්න කියලා හැබැ හරද රෝග කියලක කියන්නේ හහාටක් තරක් නෙමේ නිද දොක්ර. දැන් හරුද රෝගයක් කිවම සාමන්‍ය සමාජයේ බොහෝදනෙක් හිතන්නේක මේ හරුදයක් බාධයක් ැන හාට ටැක්ක එකක් කියලා තමයි ඒ සාධාරණත්යකුත් තින මොකද බහුලොවුම තියන හදරෝග හැටි ලබ හිතන්නේ කිරටක දමනි අහිරතාවය හින්ද ඇතිවන ස්කමි කාඩ්ඩිෆිස් කිය කිරීට කදමනය විහිරතාව හිද්ද ඇතිවන ඇන්ජයිනා කැක්කුම වැනි රෝග තත්වය ඒකෙම දරුණු අවස්සාාවක් තමයි මේ හරදයා බාධයක් කියලා කියන්නේ හට හැක් එකක් කියල කියන්නේ. ඊට අම්මතරව වන තවතියෙන්න්න පුළුවන් විවිධහරද රෝග හන හද අකරන දේ හරද බාදය දරනු හරද බාදයක් හිද තියන ලුවන් හරද දකරණය අි හට ිලිය කියලා කියන. නො විදධ වෙනත් රෝගතත්ත්වයන් හිදත් හරද අකරණය වගේ තත්වන්න තියන්න පුළුවන්. ඒවගේම හරද පපට හ සම්බන්ධ රෝග සමහර කපාට හරිට අඇරෙන්න්න තිවුණාම හරිට හෙන්න තිවුණනාම අවසානය දරු හරද රෝගතත්වය නොල්ට මූනදේනවා. ඒවගේ සධ්්‍යානයාබැ උපතින් ඇතිවන හද රෝගතියනවා හදවස් සිදුරුවාගේ මේ විදියට තව එතරම් බහුල නැති බිවිධ හද රෝගතියනවා මෙ සියලුම රෝගතත්වයන් හරද රෝග ගනයට ගැනෙනවා. එතකොට ඒ සියලුම්ම දෙන අඩ ප්‍රතිකාර කරලා බොහෝ රෝගීන් දිගටම ප්‍රතිකාර ලබාගන්නා රෝගින් ඒගුල්ලෝ අනිත් සාමාන්‍ය ජීවනටාවේ ඇතිවෙන වෙනස් කන්න ඒ වගේ පරිස්සංවීම් තුලි නොයි අවෂද ලවාගෙන තුළි නොයි නිරෝගයේ තත්වෙන් ජීවත්වෙනවාඇත්ම දැන සාමාය හරද රෝගයක් තිනකෙනෙක් මහරලක්ත් සැත්කමට ාජන ලන්න පුළුවන්ක ප්‍රේෂණ එක කරලන්න පුළුව හැබැ දවස්ල හෙම ප්‍රේෂන් කනද හරදරුක් සබඳධව. ඔපරේෂන් කකිරකුම්ද අබි හරද රෝග සම්බන්ධය . So, සහර බොහෝ අවස්ථාව දැපි දැන් ඇන්ජියෝපලාස්ටි එක ස්ටෙන්න්ට් ක්‍රමෙන් ප්‍රතිකාර කරනවා වගේම බයිපාස්සත්කම ඒ වගේ දේවල් කරනවා. නමුත් වගේ කාලෙකෙදී ලෝකෙ හැම තැනම වෛරසාසාධනය පැතිර ලෑන හින්ද රෝගින්ගේ ආරක්ෂාවත් ඒ වගේ සෞඛ්‍ය කාරරිමණඩල අරක්ෂාවවතින්ද අත්‍ය වශය. හදිසි ප්‍රතිකාරයක් අවශ්‍යෙන් නැති වෙලාවක අපි ඒව කරන්න හැ. ඒක තමයිඇිගෙන් කල්දාන්ඩ පසුව ප්‍රතිකාර කරන්න පුළුවන් තත්වයන් අපි පසුවට අපි බලාබොරොත් නැත් මේ තත්ත්වය දිගින්දිගටම තිය කියලා. ඉතා ඉක්මනින් මේ තත්ත්වය ඉවර වෙලා නැවතත් සියලු දේවල් යතා තත්ත්වයට පත්විච්ච ගමම්ම කරන්න කල්දාාලතිය නවා. නමුත් හදිසි රෝගතත් දත්වකට ප්‍රතිකාරය අවශ්‍යනම් සැත්කමකින් හෝ අර්මන්කි විදධන යිංජ පලාලස්ටේගේ ප්‍රතිකාර ක්‍රමයකින් ඒවා කරනවා. රොක දැ නතකොට කලින්කිවනේ හරද රෝග හාටටක් විතරක්න රෝගතත්ව යනවා ඒම තියන සහ මේ දැන් බයි පාසක්කමක් වගේ ම අපපේෂණ එක කරපු කෙනෙක් පරිස්සං වන්නවන විදහ වෙනස්ටේමගේ යිර රෝගතත්වයකද නැත්තන්ඒ අවධානම එකයිද. දැන් අචලැහේ. අපි සලවදානම් පැත්තෙන් පටන් ගත්තොත් දැන්ට තියෙන තොරතුරුත් එක්ක දැමකද මේ කොවි-19 කියෙන වචනේ මාස දෙකට දරිස්සැල්ල අපි හල තිබුන් නෑනේ. ස්තර මේක අලුතෙෙන්ම පැතිරිලා යන රෝකතත්වයක් කිරරි විශේෂයෙන් ලංකාවේ තද බල විදියට මේ අවධානම මේ රෝගය. පැතිල්ල නැහැ කින්ද ලංකාවේ තොරතුරෝලිින් අපිට කියන් දෙවල් අමාරුයි. නමුත් වෙනත්‍රට විශේෂ ඉතාලිය වගේරට චීනෝගේරටවල්ල මේ ෝගෙ තදබල ලෙස පැතිල්ලගේ තැංගොල ලැබෙන්න්න තොරතුරු තෙක්ක අපිට පේනවා දරුණු හදරෝ තියනයට මේ වෛරස ආසාධනය වුණොත්. දැඩිය අවධානමත් තින දඩිය අවධානමක් කියල කියන්නේ සට කැෙන මරණ සිදුවන්න පුළුවන් හැකියාව සාමන සියයටට දායක් ඉතර වගේ කියලා කියනවා ඇදේ ඒක මුණ තනිපත්තයෙන් බැලොත් කඩ තේරවා ඒ වුනත් සීයට අනුවෝක අවස්ථාවත්තියවා සම්පූර්ණයෙන් සුව ලබන්න. ඒක තමයි මේ වැඩි අවධානමක් කියලා කියන්නේ ඒ නිසා විශේෂයෙන් හදරෝගින් මෙවැනි වෛර සාසාධනයකට ගුදුරු නොවෙන්න ගන්න පුළන් හැකි සියලුම පියවර ගන්න ඕන. දැන් මේක මේ කොවිD19 කෙන වෛර සාසාධනයටම පොදුතත්වයක් නෙමේ ඒ ඕනෙම දරනු රෝදහදරෝගියෙක්. ඕනම දරුණු වෙනත්්‍රෝගකට ගොදුරුණුත් නිියවමෝණනිියාව බැක්ටීියය ව හැ නිවමෝණය හෝ දැම ඉන් ලවෙන්ස කලතිවා දැන් ලංකාවේ ඒ තිබුණන් කලිනුත් එච්වන් එවන් වගේ තත්වයන් ඉන් පලේෂ තත්වයන් ඒ වගේ තත්වයට ගොරුන වඋනත් අවධාන මක්තියනවා දැන් අපි කවුරුත් දන්න මේ. හරද රෝගට වෙන ශල්ල කර්මයක් කරන්න ගැත් ඒගොල්ලො විශේෂෙන් පරික්ෂ කල බල මුොහදම මේ ඇතිව ු මවධානකොද කලුන්ගේ ආධරමොන වැඩි ඒ වගේම අවධානමක් තමයි ඇතියන්නේ ඒක ඉට තොරපොඩ වැඩි දැම් මේ පේන තත්ත්වත් එක්ක එතකොට එක පැත්තකින් බැලුවම මේක මේ අමුතු පුදුමවෙඩ දෙයක් නෙමේ ඒමකද අපි දන්නවා හදරෝගින් වෙන රෝග තත්ව ැදුු නම එක හින්දා ඒ අවස්ථාවේදී සංකුලතාවයක් ඇති වෙන කන්නේ තවත් හරද්‍යබාධයක් වගේ තත්වයක් ඇතිවෙන්නේ හදරිත්මේ ඇතිවෙන යම්කිසි සංකුලතාවයක් ඇතිවෙන්න. ඒ වගේම දරුණු වෛරස් ආසාධන වලදී ඒ වරසය හරදවස්තවටත් බලපාල මේ මයෝකාඩයිටිස් කිය ත්වයක් පිකත්ත ඇතිවෙඩ පුළුවන් මෙසිියලුම තත්වන්න දා ඒකින් සංකෘල්තාවයක් අපිගෙන කොම්පිකේෂන්ණ එකක්ේ ඇතිවෙන්න පුළුවන් හැකියාව වැඩි එ ඒක අපි කවුරු දන්නවා. ඒක හින්දා රචල කියපු විදියට හරදරෝගයක් තියනෙක්න එකක් න්න වන මුු සමාජයේම මේ අවස්ථාවේ විශේෂෙන් පරිසංවෙන් ඕන අපිඒෙන්ද තමයි මේ සියලුම දැනුවත් කිරම් කරන්නේ විවිධ උපදේශ ලබා දෙන්නේ ගැනිවස්වල් වෙලා ඉන්න ගැනන්නේ අනිත් සෞඛ්‍ය ලක්ෂි ක්‍රම පිළිපදින්න ගැන්නේ. හරදරෝග ඇත්තිනක් කෙනෙකින් නොනන් එයා විශේෂෙන් ඒව කරන්න ඕන මොකද මේ රෝගතත්ත් එයාට ඇදනත් අනිත් සාමාන්‍ය තරුණ නිරෝගී කෙනෙකුට හැදුුණට වඩා ඇතිබට පුළුවන් තත්ත්වය අවධාන වෙන්න පුළුවන් දැන් විවිධහරදරෝග අතත්ත්වයන් වරදී ගන්න බිහෙත් වෙනස් වෙනවානේ. බෛධවර නිර්දේශ කන්න බිහෙත් වෙනස් වෙන්න පුළුවන් එ වෙනවනේ ඩොක්ට දැන් කෙනෙක් මේ දවසල අමතැෙ මහන් ඇදු දුරකතන මාර්ගෙන් එහෙම ම මේ බිෙත් වර්ගේ පවිච්චි කල්ල බලන්නද මට මේක වැඩින් හොඳයි නද සමහරවෙලාට අපි දක්න සමාජමාදය එහෙම අදහස් හෝමාරුවවා. ඒ අයට හිතුමත්වයට එහෙම කරන්න පුළුවන්ද අචලෑහ විතාම හොඳ ප්‍රශ්ණයක් උත්තර කපයක්ත්තිෙනයි එකක් තමයි හරද රෝගීන් දැනට අවුෂධ පාවිච්චි කරනවා. එතකොටට ඒගොල්ලෝ අපෙන් ගහනක ප්‍රශ්නයක් තමයි මේ අවෂද දිගටම ගණ්ඩද මේ අවෂද නොමත් අඩද ඒ වගේ ප්‍රශ්නය. තව අහනු පුොලම් ප්‍රශ්නයක්ත්තමයි දැ මේ රෝගෙන් වැලැක්ව වෙන්න. අපිට මේ රෝග හැදින එක වලක්වා ගන්න මොනොහරි බිහෙත්තෙනවාද ඒකද දැ රාචලකෝගේ සමාජ මාධ්‍යවලා යන කියන අෞෂද ගණ්ඩද ඒක දෙකක්. ඒකරම පිල්දුරත් දෙන්න ඉස්සල්ලා තව තකට සක් එකතුගන්න කැමති දැන් අපිමතම අවධානම කිය කිව්වම හරදයා බද හෝහරද රෝග ඉතරක්ම නෙමේ සමහර අවස්ථාවදී දෙමංකෝ ට දහයකිතර මරණන් පාතත්තින කියලා වෙන රටවල්ලෝල ලංකාවේ සම මරණ හෙ සිදු වෙලා නෑ ම වේ කියල අපි බලාපොරොත්වෙන්නෙත් නෑ. නමුත් දියවැඩියාව වගේ තත්ත්වයන් තියෙනයි. ඒ වගේම අධික රුදිර පීන්නේ වගේ රෝග තත්වන් තියනයි. ඒගොලොන්ටත් අවධාමටයක්ක් වැඩි දෙම දැක්කඇටට වෙන රටවල්ලෝල දීවැඩියෝ තියනෝනං. සියට හතකතර අනුපාත ඇතිබන මරණ අනුපාතයක් අධිකරුදුර පීටද සියට හයක තර මන්න අනපතයක් තිබනේ වගේම දරුණු සසන රෝග තියෙනවා නං ඒ වගේම පිළිකා අචලපටන් ගදිම කිවන පිළිකාරගෙද ල සියට හයකයිතරෝගේ තිබුණ. දැ ැ මේක ඇහුවම කවරුත් කලබල වෙන්න නෑ දියවැඩියාව ිකරුදර පීන මේ වගේ ෝගතත්වන් විවිධායට වෙනස් විදිරටම ඇතින ද සමහර ඇතිනවා ඉතා සුළු බෙත් ප්‍රමාණයකින් හොඳර පාලන වෙලතියන අධික රුද්ර පීන්නේ සහ දිය වැඩියාවේගේ ඒ වගේ නෙමේ මෙතන කලබල වෙන්න ඕනේ කවුරක්කොත් කලබලවෙන්න අ වශ්‍ය නැහැ. මොකද බෙහෙත්තරග හොඳර පාලන වෙලා තියන න මේ අවධානම අඩුයි. ඒවගේම දැ විශේෂයෙන් අප මෙතන ප්‍රතිකාර අපවශ්‍ය වෙන්න මොනහර කරඩ වෙන්නේ. මේ පාලනය කරන්න නැති අයි බෙහෙත් ගන්නේ නැති අය. බෙත් අරගෙන තරිර පාලනය වෙලා නැතිය. තොර ඒත් සියලු තත්වය මමර අචල අහපු ප්‍රශනයට තර දෙන්නම්. දැනට තියෙන නිර්දේශ මොකද දැන් තත්ත්ව ඇතිවීමත් එක්කම අපිට සියලුම හරදරෝග හා සම්බන්ධ ආයතන විශේෂෙන් ඇමරිකානු. හරදරෝග සංගමය වගේම යුරෝපීය හදරෝග සංගමය යගගේම ශ්‍රී ලංකාව හරදරෝග සගම් සියලු අයගේ නිර්දේශ වෛද්‍යවරන්න තේවල තියෙනවා. ඒ සියලුම නිර්දේශල්ට අනුව සරලෝම කියනඕනක් කරන්න ඕනේ දැනැටට තමන් ලබා ගන්න අෞෂද සියල්ලම ඒ විදිහටම පාවිච්චි කරන්න කියලා. වක්ෂද කිවම විශේෂයෙන් කියන්න ඕන ො මේ මාධ්‍යවල සමාජ මාධ්‍යවල හම යවන යනවා විශේෂයෙන් ACE ඉන්හිිපිටර්ස් කල අවෂද වර්ගයක්ේ න්ජෝන් වන් කරවර්ට න්හිිබිටස් කෙ වෂද වර්ගයක් දෙනවා අිකු ර පීරිනයට ඒවගේ ඇජියටන්ස්වීන් රිෙප් බ්ලොස් කියේ අවෂද වර්ගයක්ත් දෙනවා. ඒ වගේ අෞෂද ගන්නපා කියලා සහර තැන්ගොල් ම දක්කක් රෝගිනුත් කලබල වෙලාපෙන් ඒවා නිසර්නිිතර අහනෝ. එහෙම කොහෙවක්වත් කියලා නැහැ ඒ වගේ බෙහෙත් නවත්තන්ඩ කියලා දැම කලිනුත් මතක් කරගේ තම මාස දෙකයි මරෝහහි ඇවිල්ල තවුම පරරික්ෂ පවත්වනවා තවම තොරතුරු එක් රැස් කරනව අදැකම් ලබාගන්නවා මේ ඒ නිර්දේශික්සරහට වෙනස්වු තබිය හාමරෝගීට දැනුත් කරන නොත් මේ අවස්ථාවේද තියන නිර්දේශය තමයි සියල් මෝෂදරග ද මේ අවෂදරකවම ය මතක් කරන්න හදරෝගී. බහුලව ලබාගන්න අෂද බහුලව ලබාගන්නවා ඇස්පින්න් වගේ බිහෙත් එයෝගෙම කලොපි ඩගරල් වගේ බිහෙත් මේවා ලේතුනී කරන්න දෙන බෙත් අපි දන්න හරදය බාධයක් ඇතිවෙන්නේ රුදිර කැටියක් ඇතිවෙලා ඒවගේම මෙවැනි අවෂධ අපි පාවිච්චි කරනවා අංශභාග ආගාත රෝගතත්හැන් වලක්කෝ ගන්න පවා. තොට මේ වගේ බේත් නවත් තන්න කිසිම අවශද වෙන්නෑ. ඒවගේ රුදිරේ කොලස්ට්‍රෝල් ආන්දරනය අඩුකරඩ ලබා දෙන බිහිත්තියෙනවා ස්ටැින් මර්ග. ඇටෝටටන් රොසව ස්ටන් වගේ බිහිෙත් වර්ග යවන අත්ත ගන්න අවශ්‍යතාවයක් නෑ. ඒවගේම අධිකරු ගිර පීරණයටත් ඒ වගේ හරද අකරණයටත් ලබා දෙන අවශ්‍යතියනවා අපි ඩයිුරෝටික්ස් කිය කියන්නේ ෆරුසමයි් හලෝරතයසයි් වගේ බිහෙත් ඒ වගේ බිහෙත් නවත්න්න අවශ්‍යතාවයක් නෑ ඒවගේ රදුරගපින්නේ දෙන මං කලින් කිව්වා වගේ ඒ ඉන්හිිපිටසේ කියැන්න කැප්ටොපීල් එනල්පරිල් වගේ ලසි නප්‍රීල් පෙරරින් ඩොප්‍රීල් බගේ බෙහෙත් නවත්තන්න අවශ්‍යතාවයන් ඇන්ජෝටන්සි ඉන්නබිටස් කියලා අපිකිවේ ද ම මේ කියන රෝගින් මේවා ගන්නවා මේ අහගන්න දන්න අයගොල ගන්න බෙහෙත් ලොසාටන් ඒවගේ ටෙල්මිසාටන් අයිබසාටන් වගේ බෙහෙත් කැන්ඩසාටන් වගේ බෙහෙත් ඒවා නවත්තන්න අවශ්‍යතාව වෙන්න. ඒගේ බීට බ්ලොකමට ප්‍රලෝල් කාවඩිලෝල් බිස ප්‍රලෝල් වගේ බහෙත් නවත්තන්න අවශ්‍යතාව වෙන්න. ඒ සියලුම ලබාදීපු බෙහෙත් දිගටම ගන්න යම් කිසි ප්‍රශ්නයක්තිේ නොන තමන්ට අවෂද ලබා දෙන වෛද්‍යරයාගේ හම්බල හරි කතා කරල හරි ඒ ගැන විස්තරක් ලබාදන ත වෛදරමය අස්ථාව හම්බිෙන බයිනම් වෙන තැනකට ගහිල්ල ලාගන්න පුළන් වෛ්‍යපදෙස් ලබාගඩට මන්ගේ හිතතුමනහාට තමන් ගන්න බිහෙත්නවතන්න එප මේකේ අනිප ඇත තියෙන්නේ. ඒහින්ද තමන්ට තමගෙතින හර රෝකතත්ය උත්සහන් වෙන්නත් පුළුවන්. ඒහින් ඒ අනුව යම් කිසි සංකුලසාාවයක් ඇතිවන්නත් පුළුවන්. දැන් අචලහ දෙවිනි ප්‍රශ්නය මොනහරි බෙහෙතත් තියෙනවත්ද මේ රෝග මලක්කෝ ගන්න කියලා. ැ එවැනි අයත් දැඟ සමාජගත්තම අපි තුන් කොටසකට බෙදන්න පුුවන් එක කොටසක් තමයි ැ සාමන්‍යින් සමාජ ජීවත් වෙන අය. ඒගොල්ලෝ වෛරසේ ආසාධනය වෙච්චායි කුුණොක් දැකලත් නැ. එහම ලොකු අවධානමක්නෑ එක්ස්පෝෂ කියල ඒගොලොන් කකිරාවරණය වෙලා නැහැ. තවකොටසක් ඉන්න පුලුවන් තමන් වැඩරන තැන දැවිශේෂෙන් රෝහලවල්ලෝල හැරි රෝගින් හම් වෙච්ච තැන්වල ඉන්දල ඒගොල්ලොංග මුණ ගැහිලා ඒවගේ තිබිච් අය අපිගෙන එක්ස්පෝෂ එකක්ත් තියෙන අය කියලා අනිත්ත තම රෝග වැලදිච්චා වැලදිලා බයිසඒ පරික්ෂා කරල මේ රෝගය තිනකර දෙනගත්තයි. එතකොට මම දන්න විදිහට මේ වෙනකන් කිසිම අවෂ දෙයක් නැහැ මංකපු ක්ඩෑම් තුනටම ලබා ගැන්න. නමුත් මම දන්නවා වෙනත්රට බලරලත් අපේ ලංකාවි. මේ ගැ ඉතා සක්්‍රීිය ලෙස අපේ බෛද්‍යවරු විද්‍යාඥ හොයා බලන්නවා. හොයා බල්ල සමල්ලාට අෞෂ දෙයක් ඉක්මනින් හොයා ගනි හොයාගෙන ඒ රෝගීන්ට නඟහෙමයි එහමනත්තං අවධාන වැඩියයට නඟහෙමයි එමනතත් සමාජයටම එන්න තක් හරි මොන හරි දෙයක් ඉස්සරට හොයාගනි ඉඩ තියනවා පලික්ෂන කරලා දැ &ී සයිලට හින්න බෑ හැබැ හමයි කියලා දැ හරදෝගගේක ඔබ බහෙත් ගන්නවා . ඔබ තුමුණපට ফාමසි එක්කට ිල ස්ල්කටග लिए හෙමගන්නත් බෑඒ අප දන්නඒ විස්සර ඇතුව තමයි औශද නිකුත් කරන්නඔ. තාක්ෂණ දියුණනි සා වැදදිවරයාාව දුක මාर्ගि හට සබන්ධ කර A ැබෙන නිවැදි තොරතුරත් එක් බෙත් ගන්න ැනුවත් වෙ නත් ම දකින පලියට හිමති දෙवाල් එක බිෙත් මාරු කරන්න ඒ බෙත් ගන්න මතාව බෙත් ගන්න වැඩ පරිසං න්න හිලා අවධානම ගන්න පා විශෂ ජීවිතයට. මේ වගේ වෙලාවක පොලේ පවිච්ච කල තමයි වැඩ කරන්න ඕන. මානසික ආතතිය බලපාන ඕන රෝග ත හරගෙන් හමදි සසුම් මනසක්තියාගන්න කෙලකින මේ ගේ වෙලාවක කහ පරිස ලල වෙලාලවා. සංසුම් මනසක්තියාගන්නක මොන තරම් වැදගද බෙහෙත්වලීම හමදමරන්න බෑන එක ඉතාම වැදගත් කරන්නත් අචලම ඒකරත්තර දිිනිිරම පොඩි කොටසක් ගතු කරන්න චලකෙපු දේට දැ අපේ ඉංග්‍රීසි. වෛද්‍ය විද්‍යාාව මටේර වෛද්‍ය අවෂද කිසිම දෙයක් ප්‍රස්ක්‍රප්ෂණ එක න තුන් රෝග මේ බෛදර නිකුත් ව බෙත්තුන්ඩුවක් නැතුළ ගන්න බැෑ. එ එක හින්දා විවිධ තොරතුරු කියවල තැන්තැන්වල ඒ බෙහෙත් ලබාගාන කවුරතු උත්හ කරන්න එපා. මොකද රෝගීන් අවෂද ලබා ගැනීම හින්ද. යම් රෝග ත්වන් යම් සංකුලදාව නැතිවිචත් අවස්ථාාව යෙනවා තමන්ට මේ රෝ බිහෙතක් අවශ්‍යද ඒකයි තරම් මාත්‍රාවත් දෙන්න ඕනද කුයි තරන් කාලයක් දෙන්න ඕනද කියන එක බයිදරෙත් තම මකිස්ම තිරණය කරන හද තමන්ගේ හිතු මනාට මේ රෝගය වලක්කෝ ගන්න කියලා කිසිම බිහතක් ගන්නයන්න එපා. ඉතා වැදග කරුණක් අචලය මතුකර මාන්සිකාතතියගැ. දැ මේ වෛර සාසාධන කොහොමත් ප්‍රතිශක්ති කරනත් එක් එකට බැදිච්ච දෙවල් අප ඇගේ ප්‍රතිශක්තිය පුළුවන්තරන් වැඩිකරගන්න පුළුවන්නම් ඒක ඉතාම වැදගත තුොට ඒකට බලපන එක වැදගත්ද ඇතයි මාංසිකාතති කෙනෙක් ඒ වගේ හොඳ නින්දක් අවශ්‍යයි. ආහාරපාන ගැනීම වෙලාවට ලට වෙලාවට කිරීම අවශ්‍යය. ව්‍යායාම අවශ්‍යයි. දැන් අපි සියලු හදරෝගීෙන්ට අපි උපදිතීරදෙනවා දවසකට යම්ගසි කාලසීමාවක් ව්‍යායාමල නිර්ත වෙන්න කියලා. දැ එකම ප්‍රශ්ණිකරතියෙන්නේ සමරය පාරක්ට බහින්න එපයි කෙල්තිෙනවා මේ ඇඳින් මීතිතාත්යැන්න එක ඒ නමුත්. ගේ නිසැ තුළේ මන්ගේ මිදුලේ යම්කිසි ව්‍යායමැක් කරලා ඒ අවශ්‍යතාාව විටු කරගන්න පුළුවන්ම් ඒක නවත්තන්න එපා එකත් ඒ විදිරම කරන්න. එතකොට මාන්සිකාර්තතිය ගෙන කතා කරද්ද අනවශ්‍ය දේවල්ලොල්ට බියවෙන්න යන්න එපා දැම් අපි අද මේ කතා කරන එක එකාරමුණක් ඒකයි. මොකද බොහෝ හදරෝගින් බියෙන් ඉන්නවා ඒ අනවශ්‍ය බියයක් ඇතිකරගන්න එපා අර අපි කෙන ඉදී රියට ප්‍රතිකාර අරගෙන ඒ වගේම වෙන එක ගත් අදා බැලිම් කරන්න යනෙ නැතුව. ඒගේ මේ රෝගයේ වෛර සාසාධනය වලක්කෝ ගැන්ඩ දීලතින උපදෙ. ඒ විදිහටම පිළිපදිනොනම් තමන්ට මේකෙන් සංකුලතා ඇතිවෙන්න ෑ. විශේෂයෙන් වයස්ගත රෝගින්. ඒ ැන ඔුදු හැත්තට තොර රෝගින්ගේ අවදාානම් වැඩි තොර එවැනිු අයි රෝගතත්ව ති නොනන් ඒ අවධාන වැඩි වෙන. ඒ අය විශේෂයෙන් පරිසංවඩ ඕන දැන් සමාජයක් හැටියට අපිටත් වගකීමත්තිෙන සියලමු දෙනාට දැන් මේ තොරතුරු හෝමාරු කර ගත්්දී විශේෂයෙන් සමාජමා ජාලවල මේ සමහර දේවල් සම්පූර්ණෙන් අසත්්‍ය යයි එක ඒෙන්ද විශේෂයෙන් සෞඛ්‍ය සම්බන්ධ රේඩ රෝග තත්ත්වය සම්බන්ධ අදහස් වෙනයට පවසද්දි හෝමාරු කරගද්දි ඒකේ නිරවද්‍යතාව ගැන තමන්ට සම්පූර්ණ විශ්වාසෙන් නැත්තං ඒ කරන්න එපා. දැන් අපි වත් වයිදොරු හටට ඒවගේ අිකන පෝස්්ටි එකක් කියලා ඒගේ දාන්න නැහැ එක්ක ඒ එක සෞඛ්‍ය මාතය ශ්‍රීලංකාන සෞඛ්‍ය මාත්‍යංශගේ තැනකින් වෙන්න ඕන. ගේ පිළිගත් වෛද්‍ය සංගම්තියනවා. ලංකාවෙනං ශ්‍රී ලංකාවෛද්‍ය සංගමය වගේ ඒවගේකායිකවෛදවරුන්ගේ සංගමය වගේ. ඒ මෝගන රෝග සම්බන්ධ අංශ ඒවගේ තැන්ක ඇරන ධනුව. ලෝක අනිත්තනකින් ගත්තත් ලෝක සෞඛ්‍ය සංවිධානය ය වගේ තැනින් ගන්න ඕන. අනිත්‍යකතමයි සත්‍යය කරුණක් වොනත් ඒ අනිත් මිනිස්සන්ට කියන එක ක්‍රමයක් තියෙනවා. ද උදාහරණය කැට දැ තැතන් ගොල මරණ සිදුව නරම එවගේ වැඩිය පෙන්නල අනිත් මිනිසම කලබල කරන්න එපා ඒකින් ඒකවලගේ මාන්සි අතිතිය වැඩි වනාම ගොලු හොදරෝගෝල්ට ගොදුුවන්න තින අවස්ථාව වැඩික්. අවධානම ගැන අවධානය නිින් ඕේ හැබැයි ස්වංක් ශික්ෂණ ඉතාම වැදගත් මේ වෙලාබ අප රට දේශගන තත්වය බලන්න අපිට ආශිර්වාද කරනවා මේ රෝගී තත්වය පැතිරෙන එක වලක්ව ගන්න අපික විශ්වාස කරනවා සහ අපේ රටේ ජනතාව හුද කලා ජාතියක් නෙමේ අනිකා ගැන හිත්තනවා. ඒ නිසා මේ වගේ වෙලාවක ඔබේ දායකත්වය කියල කියන්නේ ආයුත්මතක්කලොත් මේ කියන දේයහන්න මේ උපදෙස් පිළිපදින්න ඒ තුළ ඔබත් රැකනෝ වට ඇත් රැනවා බොම ස්තුති යිෛතුමා මේ ගැ කතා කරන්නට විශෂය හරද රෝග. cada .